ගුවන් ක්‍රීඩා ලෝලිකිත උදින් හැම දිනාටම. ඉතින් අද අපිට සුවිශේෂී දවසක් වෙනවා. ඒක මොකද කියනවා නම් T20 තරගාවලියේ සුපර් 12 තරග වටේ දෙවන තරගය අද පැවැත්වෙට නියමිතයි. ඒ තමයි ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවත් අතර පැවැත්වෙන තරගාවලිය. ඉතින් පහුගිය දිනක බංගලාදේශයත් එක්ක පැවැත්වුණු පළවෙනි තරගයේ ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුව ශ්‍රී ලංකාව. ඉතින් අදත් එවැනිම ජයග්‍රහණයක් ලබනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ ගැන කතා කරන්න අද අපේ මැදිරියට පැමිණලා සිටිනවා සුවිශේෂ දක්ෂතා ඇති විශේෂඥ දෙදෙනෙක්. ඒ දෙදෙනාව හඳුනා දෙන්නයි දැන් මම යන්නේ. ඉතින් බලමු අපි ඒ කවුද කියලා. මේ අනොයි සෙනොනි. අයිබෝ. එහෙනම් ඉතින් අපි මුලින්ම අහලා දැනගමු අද දිනේ කාසීවාසී හිමිවන්නේ කාටද කියලා. ඉතින් අපිට කියන්න ඒ ගැන විස්තරයක්. අයිබෝවන් හැමෝටම අද තියෙන්නේ ශ්‍රී ලංකා සිංහයන් සමග ඔස්ට්‍රේලියාවේ කැංගරුන් සමග ප්‍රබලතම තරගයක්. මම හිතන්නේ ඔස්ට්‍රේලියාව ටොස් එක දිනයි. ටොස් එක දිනලා ඊට පස්සේ ශ්‍රී ලංකාවට බැට් කරන්න ආරාධනා කරයි. ඔබ හිතන විදිහට ඔස්ට්‍රේලියාව ටොස් එක දිනුවා නම් ඇයි ලංකාවට ආරාධනා කරන්නේ බැට් කරන්නේ? ඒකට හේතුව තමයි අපේ ලංකාවේ හොඳට ෆාස්ට් බෝලින් කණ්ඩායමක් ඉන්නවා. අසනීපයෙන් හිටිය තීක්ෂණ මාමා අද එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ලංකාවේ ෆාස්ට් බෝලින් ටීම් එකක් ඉන්න නිසා ඔස්ට්‍රේලියාවේ අය හිතනවා රෑට අපේ ෆාස්ට් බෝලින් ටීම් එකේ අයට බෝලින් ඉස්සයි කියලා. ඔබ හිතන විදිහට ඒක අපට අවශ්‍යයක් වෙයිද එහෙමනම්? අපිට එහෙම අවශ්‍යයක් වෙන්නේ නැහැ. අපේ මාමා දැන් මැච් දින ෆිට් එකේ ඉන්නේ. එයාලා එහෙම හිතුවට අපේ අයට වෙලා ප්‍රශ්නයක් නැහැ. ඔවුන් කියන විදිහට පළවෙනියට පන්දුවට පහර දීම අපිට අවශ්‍යයක් වෙන දෙයක් නෙමෙයි. එහෙමනම් අපි දැන් දැනගමු අපේ ලකුණු මට්ටම කොහොම වෙයිද කියලා. ඒ ගැන අපි අහමු අපේ අනුගේ. අයිබෝවන් හැමෝටම අද අපි අනිවාර්යෙන් දිනනවා. අද අපිට බැට් කරන්න ලැබුණොත් අපි 160ට වඩා ගන්නවා. ඉමානෙන් මද කුසල් මාමයි අවිෂ්ක මාමයි ලකුණු 50ට වැඩි ගන්නවා. ඔබ කොහොමද කියන්නේ? ඔය කියන විදිහට කුසල් ඔය කියන ලකුණු අතට ආවේ නැහැ නේ කලින් තරගවලදී. ඒක මෙහෙමයි වෙන්නේ. කුසල් බැලේ මාමනේ අපේ කණ්ඩායමේ ඉන්න පරණම ක්‍රීඩකයා. ඉතින් එයා ඔස්ට්‍රේලියාවත් එක්ක ගොඩක් මැච් ගහලා තියෙනවා. කුසල් බැලේ මාමා ෆාස්ට් බෝලර්ස් එක තමයි හොඳටම ගහන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කුසල් බැලේ මාමා 50ට වැඩි ගන්නවා. ඉතින් අපිට හොඳ අවබෝධයක් ලැබුණා අද දිනේ පන්දු පිටිකරුවන් කොහොමද මේ තරගයේ ක්‍රීඩා කරන්නේ කියලා. ඉතින් අපි එහෙනම් ඊළඟට දැනගමු අපේ පන්දු යවන්නන් කොයි විදිහට මේ තරගයේ ක්‍රීඩා කරයිද කියලා. ඉතින් අපි ඒ ගැන අපේ සෙනුගෙන් දැනගන්න. මම හිතනවා වික්ෂණ මාමා අපේ කණ්ඩායමට එයි කියලා. එතකොට අපේ ෆාස්ට් බෝලින් ටීම් එකට හොඳට ශක්තිමත් වෙන්න පුළුවන්. තව එක දෙයක් දැනෙනවා බෝලර්ස්ලා ගැන මම ඒක කියන්නේ. ඔව් අනිවාර්යයෙන්ම අපි දැනගන්න කැමතියි ඒ ගැන. අද අපේ ටීම් එකේ පන්දු යවන්නෙකුට හැට්‍රික් එකක් මිස් වෙනවා. මම හිතන්නේ වනිදු අසරංගම. ඒ කියන්නේ ඔබ කියන විදිහට අද අපේ ලංකාවට අනිවාර්යයෙන්ම ජය ලැබෙනවා කියන එක නේද ඔබ කියන්නේ? ඕ අනිවාර්යයෙන්ම yes. ඉතින් අද හවස 7:00ට අපි ලංකාවේ කණ්ඩායමත් එක්ක ලයිව් එකතු වෙලා ඔවුන්ට ශක්තියක් දෙමු අපේ ජයග්‍රහණයේ බලාපොරොත්තු වෙන ඉමු. චුට්ටයින චුට්ටකින් තව පුංචි කාරණාවක් තියෙනවා. ඒක අපේ ක්‍රීඩා තරඟ කණ්ඩායම නෙමෙයි. ඒක අපි ක්‍රීඩා බලන අපේ ක්‍රීඩා ලෝලීන්ට දුක හිතෙන ආරංචියක් වෙයි. 7:00ට එහෙමත් එක පටන් ගත්තට අපේ 7:00ට මෙහෙ මහ වර්ෂාවක් පටන් ගන්නවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා. අපිට ලයිව් බලා ගන්න අපහසුතාවය ඇති වෙයි. එහෙම වුණොත් අපි ඔන්ලයින් ගිහිල්ලා හරි රේඩියෝ එකෙන් අහලා අපේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතු වෙමු. ජය වේවා!